පුවත් ලද සෙනෙහින් කෙරෙන ඔබගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණ තවත් උණුසුම් පුවතක්. ආදී නූපලස්තින් වන්නවා දැන්ගෙන සිටි මධ්‍යම ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයේ විසින් ඊයේ එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. එසේම එම ප්‍රහාරයෙන් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. මෙම පාසලම දැන්නුවා සිය ගණ්ඩකට රැකවරණය සපයා ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කියා සිටියේ ඔවුන් එම සිද්ධිය පිළිබඳව සාපරණ බවයි. ගාසා තීරයේ ඩීර් එල් බලානි පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල් කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් දින කිහිපයකට පසුව මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. එමෙන්ම මීට පෙර උතුරු ගාසා තීරයට එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් වීදි කොළඹ සෙල්ලම් කරමින් සිටි ලවුන් 5 දෙනෙකු බිය කිය බවට වාර්තාවල වැඩිදුරට සඳහන් කරනවා. මෙන්න එම පුවත නැවතත් අවසන් වූ පලස්තීන් වන්නවා දෙන්ව සිටි මධ්‍යම ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය විසින් ඊයේ එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. එසේම එම ප්‍රහාරයෙන් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. මේ පාසල අවතැන්නුවා සිය ගණනකට රඟවරණය සම්පූර්ණ බවට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කියා සිටියේ ඕනෑම සිද්ධිය පිළිබඳව සාපරණ බවයි. ගාසා තීරයේ ඩීර් එල් බාලානි පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් දින කිහිපයකට පසුව මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙවැනි සම්පුවත් ලදසනින් දැන ගැනීම සඳහා ඔබගේ YouTube channel subscribe කර bell icon එක click කරන්න. ඔබට සුබ දවසක්.